සේජ්විටි සුටයක් තුළින් අද අපි කතා කරන්නේ කොහොමද FAR ඔප්ෂන් එක සේජ්විටි වලදී යූස් කරන්න කියලා. FAR කියන්නේ ෆික්ස්ඩ් ඇසෙට් රෙජිස්ටර් ඔප්ෂන් එක. අපි මෙතන සේජ්විටි සොෆ්ට්වෙයා එක ඕපන් කරගෙන මොඩියුල්ස් එකට ගියාම අපිට තියෙනවා මේ FAR ඔප්ෂන් එක, ෆික්ස්ඩ් ඇසෙට් රෙජිස්ටර් එක. අපි මේක ක්ලික් කරලා ඕපන් කරගමු. එතකොට මේ විදිහට අපිට ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනදී අපිට පුළුවන් අපේ ෆික්ස්ඩ් ඇසෙට් එක මේකට ඇඩ් කරගන්න. අපි මෙතන රෙකෝඩ් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතන ඇසෙට් රෙෆරන්ස් එක විදිහට අපිට ප්‍රැක්ටිස් ෂීට් එකේ දීලා තියෙනවා නම් අපි ඒක දාගන්න ඕන. මෙතන අපිට දීලා නැහැ රෙෆරන්ස් නම්බර් එක. ඒ හින්දා අපි මෙතන සාම්පල් එකක් විදිහට FA001 දාගමු. අපිට ප්‍රැක්ටිස් ෂීට් එකේ රෙෆරන්ස් නම්බර් එකක් දීලා තිබ්බා. අපි ඒක තමයි මෙතන ඇඩ් කරගන්නේ. ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකට අපි දාගමු ඔෆිස් ඉක්විප්මන්ට් කියන එක. ඔය විදිහට අපි ඔෆිස් ඉක්විප්මන්ට් එක දාගත්තා. ඊට පස්සේ අපිට සීරියල් නම්බර් එක දීලා නැහැ. මේ ෆික්ස් ඇසෙට් එක දැනට තියෙන තැන, ඒකත් අපිට දීලා තිබ්බේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් ඩේට් පර්චේස් එක, කියන්නේ මේ ෆික්ස් ඇසෙට් එක ගත්ත දවස දාන්න. මෙතනදී අපිට දවසක්, මෙතනදී අපිට ප්‍රැක්ටිස් ෂීට් එකේ දවසක් දීලා නැහැ. එහෙනම් අපි බිගිනින් ෆයිනෑන්ෂියල් ඉයරේ බිගිනින් එක තමයි දාන්නේ මෙතනද. මෙතන අපි ෆයිනෑන්ෂියල් ඉයරේ බිගින් එක මෙතනට අපි ප්‍රෝග්‍රෑම් ඩේට් එක ඇරතේ වෙනස් කරලා තියෙනවා නම් මෙතනට ඔටෝම ඒ විදිහට එනවා. ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් සප්ලයි account එක සෙට් කරගන්න. අපිට සප්ලයි කෙනෙකුත් දීලා නැහැ මේ ෆික්ස්ඩ් ඇසෙට් එකට අදාළ. එහෙනම් අපි ඒකත් මේ විදිහට තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ පෝස්ටිං කියන ටැබ් එකට යන්න. ඒකට ගියාම මේ විදිහට ඉන්ටර්ෆේස් එක වෙනස් වෙනවා. මෙතනින් අපිට පුළුවන් ඒ FA තියෙන එක, ඒ කියන්නේ ෆික්ස්ඩ් ඇසෙට් එක තියෙන ඩිපාර්ට්මන්ට් එක තෝරගන්න. අපිට ප්‍රැක්ටිස් ෂීට් එකේ මේකක් දීලා නැති හින්දා අපි මේක මේ විදිහටම තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් බැලන්ස් ෂීට් එකේ ඩිප්‍රිසියේෂන් account එක මෙතන තෝරන්න. ඒ කියන්නේ මෙතන බැලන්ස් ෂීට් එක කියන්නේ accumulated depreciation account එක. අපි මෙතන down arrow click කරලා මෙතන office equipment අපි ගත්තා හින්දා office equipment accumulated depreciation එක මේ විදිහට set කරනවා අපි හදපු account එක. චාර්ට් ඔෆ් account එකට තමයි අපි ඒ account එක හැදුවේ. ඊට පස්සේ අපි මේක ඕකේ කරනවා. ඊට පස්සේ අපි මෙතන PNL depreciation යටතේ අපි අර overhead යටතේ හදාගත්ත depreciation account එක තමයි සෙට් කරන්න ඕන. අපි ඒක මේ විදිහට සෙට් කරගමු office equipment depreciation account එක. ඊට පස්සේ අපි මේක ඕකේ කරනවා. ඊට පස්සේ අපිට මෙතන depreciation method එක add කරගන්න ඕන. මෙතන අපිට ඔප්ෂන් තුනක් තියෙනවා. අපි බලමු ප්‍රැක්ටිස් ෂීට් එකේ අපිට දීලා තියෙන්නේ මොන ඔප්ෂන් එකද කියලා. මෙතන අපිට ෆිස් ඉක්විප්මන්ට් ස්ට්‍රීට් ලයින් එක යටතේ තමා ඩිප්‍රිසියේෂන් මෙතඩ් එක දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට රේට් එක 10ක් දීලා තියෙනවා. අපි ඒ ටික ඇඩ් කරගමු. මේ විදිහට මෙතනින් අපි ඩිප්‍රිසියේෂන් මෙතඩ් එක ස්ට්‍රීට් විදිහට සෙලෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ රේට් එක විදිහට අපි මෙතන 100 ටයිප් කරගමු. ඊට පස්සේ අපිට මෙතන දාන්න තියෙනවා කොස්ට් ප්‍රයිස් එක. කොස්ට් ප්‍රයිස් එක අපි දාන්නේ මෙතන අපේ ට්‍රේල් බැලන්ස් එකේ තියෙන බැලන්ස් එක. මොකද අපිට මේ කියන්නේ ප්‍රැක්ටිස් ෂීට් එක අපිට මෙතන දීලා නැහැ කොස්ට් ප්‍රයිස් එක. ඒ හින්දා අපි මෙතන අපිට දීලා තියෙන ට්‍රේල් බැලන්ස් එකේ තියෙන 106ක ඩෙබිට් එක තමයි දාගන්නේ. අපි දාගමු 106 මෙතන. ඊට පස්සේ අපිට තියෙනවා බුක් වැලියු එක. බුක් වැලියු එක අපි දාන්නේ මෙතන අපිට දීලා තියෙන ඔෆිස් ඉක්විප්මන්ට් ඩෙබ්ට් අගේ. මෙතන ඔෆිස් ඉක්විප්මන්ට් accumulated depreciation එක අඩු කරලා ඒ එනාගේ තමයි අපි දාන්නේ. මෙතන අපිට 106ක් තියෙනවා. මේක depreciation 60,000ක් තියෙනවා. එතකොට අපිට මෙතන 540,000ක වැලියු එකක් එනවා. ඒක තමයි අපි මෙතන බුක් වැලියු එක දාන්නේ. ඔය විදිහට අපි බුක් කලි එකයි කොස්ට් ප්‍රයිස් එක දාගත්තා. ඊට පස්සේ අපි ඔය විදිහට අපිට දීලා තියෙන ඩීටේල්ස් ටික දාගත්තා. ඊට පස්සේ අපි මේක සේව් කරනවා. ඊට පස්සේ අපි මෙතන මේක ක්ලෝස් කරගන්නවා. එතකොට මේ විදිහට අපි ඇඩ් කරපු ෆික්ස්ඩ් ඇසෙට් එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ප්‍රැක්ටිස් ෂීට් එක අපිට තව ඇසෙට් තුනක් දීලා තිනවා.
ඒ තුනත් අපිට මේ විදිහටම තමයි ඇඩ් කරගන්න තියෙන්නේ. එහෙනම් මම මේ ටික ඇඩ් කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ ටිකත් මේ FAR කියන ඔප්ෂන් එකට ඇඩ් කරගන්න. එතකොට තමයි අපිට මේ සේට් ෆිට් වල ෆයිනල් අවුට්කම් එක ගද්දී අවුට්කම් එක හරියටම එන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.